නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. මේ ලෝකේ නොයෙකුත් ආකාරයේ මල් තියෙනවා. සමහර මල් හරිම ලස්සනයි. හැබැයි මේ මල් ලස්සන වුණාට ඒ මල් වලින් සුවඳ හමන්නේ නැහැ. හැබැයි මලක සැබෑ වටිනාකම ඇති වෙන්නේ ඒ මල ලස්සන වූ පමණින්ම නෙවෙයි. ඒ මල ලස්සන වෙලා සුවඳ හමනවා නම් තමයි, සුවඳ හමන මිහිරි සුගන්ධයකින් යුක්ත නම් තමයි ඒ මලට සැබෑම වටිනාකමක් ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ ජීවිතත් ලස්සන සුවඳ හමන ජීවිත බවට පත් කරගන්න කියලා. කොහොමද ජීවිතයක් සුවඳ හමන මලක් වගේ, ලස්සන මලක් වගේ සුවඳ හමන ලස්සන ජීවිතයක් බවට පත් කරගන්නේ? අපි අද ඒ ගැන කතා කරමු. ඉතින් ඊට පෙර අතුව අපට මේ ජීවිතේ යහපත උදා කරගන්න ධර්මයේ කියා දුන්නු අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේ ආදර ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා. අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ලබත්වා. ඒ වගේම අද දවසේදී අරුණෝදේ සඳහම් සිතුවිල්ල දේශනාව සඳහා මෙතපර දායකත්වය එකතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි පින්වත් ප්‍රසන්න, එවැගේම ප්‍රියන්ති හෙට්ටිආරච්චි දෙපළ, විශේෂම දරුවන් වන ප්‍රතිනි ශාක්‍යා හෙට්ටිආරච්චි සහ ධරණිකාව්‍ය හෙට්ටිආරච්චි දේනියන් දෙදෙනත් ඇතුළු පොලිස් ඉරුද නායක රාශිය වෙලා, විශේෂම දැනට අසනීප සත්‍යයෙන් රෝහල්ගත ප්‍රතිකාර ලබන ධරණි කාව්‍ය හෙට්ටිආරච්චි දියණියට තුනුරුවනි අනන්ත ගුණ බල මහිමෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සැලසේවා කියන ප්‍රාර්ථනාව පෙරදරි කරගෙන ඉතින් අපිත් ප්‍රාර්ථනා කරනවා අප විසින් රැස් කර ගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන්ගේ අනුභවයෙන් මේ පින්නන්ත දියණියට ඉක්මනින්ම නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබිලා දීර්ඝායුෂ ලැබිලා ගෞතම බුද්ධ ශාසනයේ ධර්මයේ හැසිරෙන්නට පින් දහම් පුරන්නට වාසනාව දාවේවා කියලා. ඉතින් අද දවසේදී අපි දේශනා කරන්නේ ජීවිතේ කොහොමද සුවඳවත් කරගන්නේ, ඒ වගේම ලස්සන කරගන්නේ කියන කාරණේ. මේ කාරණේ දේශනා කරන්නට කලින් මිට අදාළ කරුණක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සිදුවීමකට ඒ පාදක වුණු පරිසරය අපි කතා බහ කරලා ඉමු. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ හිටියා චත්තපාණී කියලා උපාසකයෙක්. මේ කියන්නේ නිකන් උපාසකයෙක් නෙමෙයි, පංච ඕරම් භාගයේ සංයෝජන සම්පූර්ණයෙන් දුරු කරලා අනාගාමී ඵලයට පත් වෙලා හිටියේ. ඉතින් මේ අනාගාමී උපාසකයා දවසක් බුදුරජාණන් වහන්සේ නැගෙහිට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා දහම් කතාවකෙ යෙදිලා හිටියා. ඒ වෙලාවේ මේ චත්තමාණී පාණි වාසය කළේ සවැත් නුවර. සවැත් නුවර රජුරුව තමයි කොසල් රජුරුව. අපි දන්නවා කුසල රජුරු කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිලා වාසය කරපු රජ කෙනෙක්. හැබැයි මාර්ගඵල අවබෝධයක් තිබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම තිබුණට තමන්ගේ අකුසල පාර්ශවික දුර්වලතා සම්පූර්ණයෙන් දුරු කරගෙන හිටපු රජ කෙනෙකුත් නෙමෙයි. නිකුත් ආකාරයේ පාපී ක්‍රියා සිද්ධ කරන්නට ගිහිල්ලා බේරිච්ච අවස්ථා, සිද්ධ වෙච්ච අවස්ථා අපි නොයෙකුත් ධර්මීගෙන ගනිද්දී අහන්ට ලැබිලා තියෙනවා. ඉතින් මේ පින්නන්ත පිරිසරත් බණහදී අහන්ට ලැබිලා ඇති. ඉතින් මේ රජ්ජුරුව බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න කියලා ඔන්න ඔය වෙලාවෙම බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. සාමාන්‍යයෙන් ඒ කාලේ රජ කෙනෙක් කියලා කියන්නේ මහා බල සම්පන්න, අනුභව සම්පන්න කෙනෙක්. ඒ කාලේ රජ කෙනෙක් ළඟට එනකොට රජ්ජුරුවන්ට උපහාර දක්වන්න නැති කෙනෙක් නැහැ. අපි රජ්ජුරුවන්ගේ පැත්තේ නෙමෙයි අපි විපක්ෂ කියලා හැම එකක් කරන්නේ ඒ කාලේ හැකියාවක් තිබෙන්නේ නැහැ. රජ්ජුරුව එද්දී බොරුවට හරි නැගිටින්න ඕනේ, උපහාර දක්වන්න ඕනේ, ගරු බුහුමන් දක්වන්න ඕනේ. හිතේ අභ්‍යන්තරේ රජ්ජුරුවගෙන පැහැදීමක් තිබුණත් නැතත් ඒ රජ්ජුරුවන්ට ඒ පැහැදීම පින්නන්න ඕනේ. නැත්තම් තමන්ගේ ජීවිතයට උනත් මොනවා වෙනවද කියලා හිතාගන්න බෑ.
නමුත් මේ චත්තපාණී උපාසක බුදුරජාණන් වහන්සේ ළඟ වැඩ සිටිය නිසා, බුදුරජාණන් වහන්සේත් එක්ක දහම් කතා වේදිමින් සිටිය නිසා, බුදුරජාණන් වහන්සේට අගෞරවයක් වෙයි කියන අදහසින් තුන් ලෝකාග්‍ර තුන් ලෝකේටම රජ වූ බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් ඉන්න නිසා, තුන් ලෝකේටම රජ කෙනෙක් සරහා ඉන්නකොට තව ප්‍රාදේශීය රජ කෙනෙක් ආවහම ප්‍රාදේශීය රජුරන්ට උපහාර දක්වන්න කියොත් ඒක අර තුන් ලෝකාග්‍ර රජුරන්ට කරන ගැරහීමක් බඳුයි කියලා කල්පනා කරපු චත්තපාණි. ඒ තමයි චත්තපාණියගේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි තිබුණ පැහැදීම. චත්තපාණිය තිබුණු මාන්නයකට, හිතට ගත්ත කමකට, ආඩම්බරකමකට අපිත් බුදුරජාණන් වහන්සේත් එක්ක කතා බහ කරන අය කියන අදහසක් පෙන්වන්න එහෙම දෙයකට නෙමෙයි ඒක කළේ. බුදුරජාණන් වහන්සේත් එක්ක දහම් කතාවක යදිදී හිටියා. ඒතර බුදුරජාණන් වහන්සේ ළඟ වාඩිලා ඉදිද්දී රජ්ජුරුව ආවා. රජ්ජුරුව ඉද්දී බුදුරජාණන් වහන්සේට තියෙන ගෞරවය නිසා රජ්ජුරුව පැමිණිද්දී නැගිටින්නේ නැහැ. ඉතින් මේක සාමාන්‍යයෙන් රජ කෙනෙක් එද්දී කවුරුත් නැගිටින්නේ නැතුව ඉන්නවා කියන එක ටිකක් අසාමාන්‍ය දෙයක්. මේ කාරණයට රජුරන්ට කේන්ති ගියා. රජුරන්ට කේන්ති යනවා කියන කාරණේ චත්තපාණි ගණන් ගත්තේ. චත්තපාණිට මරණය උතුම් වුණා බුදුරජාණන් වහන්සේගේ ගෞරවය ආරක්ෂා කළා. බුදුරජාණන් වහන්සේට ගරුසර දක්වන්නට ඕනේ, බුදුරජාණන් වහන්සේගේ ගෞරවයට අඩුවක් වෙයි කියන එකට තමන්ගේ ජීවිතේ වුණත් හානි වුණාට කමක් නැහැ කියන අදහසින් තමයි එතන ඉඳගෙන හිටියේ. නමුත්තර රජ්ජුරුවන්ගේ මුහුණ වෙනස් වුණා. ඉරියව් වෙනස් වුණා. අමුතු විදිහට බැලුවා. මේ කාරණා නිසා චත්තපාණී ගණන් ගත්තේ නැති වුණාට බුදුරජාණන් වහන්සේ දැක්කා මේ වෙනස. බුදුරජාණන් වහන්සේ කොසල් රජ්ජුරුවන්ට ප්‍රකාශ කළා, රජතුමනි මේ ඉන්නේ නිකං උපාසක කෙනෙක් නෙමෙයි. අර උපාසකගේ ගුණ කියන්න පටන් ගත්තා. හොඳට මේ ධර්මය දන්නවා. හොඳ බහුශ්‍රුත කෙනෙක්. හොඳට බණ භාවනා දිනු කරන. මගේ යහපත්ම උපාසකයන් අතර කෙනෙක්. මොකද උපාසක කෙනෙක්ට තියෙන බුදුරජාණන් වහන්සේ ලබා දෙන ඉලක්කය තමයි මේ ජීවිතය අනාගාමි ඵලයට පත් වෙන එක. මොකද ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක්ට එතනින් එහාට දෙයක් දිනු කරලා ගිහි ජීවිතයක වාසය කරන්න බෑ. යම් කිසි කෙනෙක් ගිහි ජීවිතයකදීලා උතුම් අරිහත්ත්වයට පත් වුණොත් එදාම පැවිදි ජීවිතයට ඇතුළත් වෙන්න ඕන, නැත්නම් එදාම පිරිනමන පාන. සමහර පොත්පත්වල නම් තියෙනවා සතියක් ජීවත් වෙන්න පුළුවන් කියලා. අපි කියමු සතියක් හරි සම ගොඩක් වෙලාවට තියෙන එක දවසක් කියලා. එතකොට ඒ ගිහි ජීවිතයේ ඉන්න කෙනෙක්ට බුදුරජාණන් වහන්සේ ලබා දුන්නු ඉලක්කය තමයි චිත්ත ගෘහපති උග්ගසිටුතුමා වගේ වෙන්න කියලා. ඒ සියලු දෙනා මේ අනාගාමී. එතකොට මේ චත්තපාණි අනාගාමී කෙනෙක්. එතකොට අනාගාමී කෙනෙක්ට කියන්නේ බුද්ධ ශාසනයේ ගිහිව ලබන්න පුළුවන් උපරිම තලයකට ගිහිලා. ඉතින් වර්ණනාවක් බුදුරජාණන් වහන්සේ ශ්‍රී මොහොමඩලෙන් මේ ගිහි උපාසකයා ගැන සිද්ධ කළා. ඒ වර්ණනාව නිසා කොසල් රජුරන්ගේ අර කිපිච්ච සිත යළි මුදු වුණා. තරහ සිත මෙකිලා ගියා. ඉතින් එදා ඒ විදිහට කටයුත්ත සිද්ධ වෙලා අවසන් වෙලා ගියා. දවසක් මේ රජුරු රාජමාලිගාවේ අර ඉස්සරහ තියෙන අර උඩුමහලේ පරිසරය බලන්න පුළුවන් යම් තැනක ඉඳගෙන ඉන්නකොට රජුරුවන් ඈතින් එහෙම ඉන්නවා ඈතට පේනවා. ඒකට මේ චත්තපාණි පාර යනවා. කුඩේකුත් ඉහෙලගෙන තමයි මේ චත්තපාණි පාර ගියේ. චත්තපාණි උපාසක දැක්කා අර රජුරෝ රාජමාලිගාවේ මහ තේජසකින් යුතුව ඉන්නවා. එතකොට ඒ රටේ පුරවැසියෙක් හැටියට තමන් කළ යුතු කටයුත්ත තමයි තමන් ඒ රජුරන්ට ගරු බොහොමන් දක්වන එක. ඉතින් ඒ ගරු බොහොමන් දැක්විය යුතු නිසා චත්තපාණි මොකද කළේ? අර කුඩේ ඇකිලුවා. ඊට පස්සේ පාවහන් ගලවලා හිස් වැසුම් තිබ්බනම් ඒවත් ගලවලා රජ්ජුරුවන්ට ආචාර කළා. රජ්ජුරුවන්ට ආචාර කරන මේ සිදුවීම
ඈත ඉදලම මේ ආචාර කරන සිදුවීම රජ්ජුරුව දැකලා රජ්ජුරුවන්ට ඉස්සෙල්ල සිද්ධී මතක් වුණා. මේ මනුස්සය මහ පුදුම කෙනෙක්. ඉස්සෙල්ලා මං ළඟටම ඇවිල්ලා මට ගරු කරේ නෑ. මාව ගණන් ගත්තේ නෑ. බුදුරජාණන් වහන්සේ මේ කෙනා මෙහෙම ශ්‍රේෂ්ඨ කෙනෙක් කිව්ව නිසා, බුදුරජාණන් වහන්සේගේ වර්ණනාවට බඳුන් වෙච්ච කෙනෙක් නිසා මම ඔහුට එදා සමාව දුන්නා. මේ මිනිස්සය අද මේ ඈත ඉඳන් මට මෙහෙම ගරු බහුමන් දක්වනවා නේ කියන සිතුවිල්ල ආවා. සිතුවිල්ල ඇවිල්ලා සේවකයෙක්ට කිව්වා අර චත්තපාණි උපාසකයාට එන්න කියන්න කියලා. ඉතින් මේ චත්තපාණි උපාසක ඉතින් රජ්ජුරුවන්ගේ නියෝගේ එතෙන්ට ගියා. ගියාට පස්සේ රජ්ජුරුව අහනවා, ඈ චත්තපාණි, ඔබ මහා පුදුම කෙනෙක් නේ. එදා මං ඔබ ළඟටම ආවා. ඔබ ළඟම ඉදිද්දී, ඔබ ළඟටම ඇවිල්ලා ඉදිද්දී ඔබ මට කිසිම ආචාරයක් දැක්වේ නෑ. ඔබ මං ආවා කියලා කමකට ගණන් ගත්තේ නෑ. නමුත් අද මම හිටියේ රාජමාලිගාවේ උඩුමහලේ. එතකොට මේ ගොඩාක් ඈතව පාරේ ගමන් කරනකොට මේ ඈත ඉඳලා මාව දැකලා ඔබ මට ගරු බහුමන් දක්වනවා. එදා එක විදිහකට හැසිරෙන්නත්, අද තවත් විදිහකට හැසිරෙන්නත් කාරණේ මොකක්ද කියලා. එතකොට රජ්ජුරුවන්ට චත්තපාණි උපාසක පිළිතුරු දුන්නා. මොළින් ද චත්තපාණි උපාසක තමම් අනාගාමී කෙනෙක් කියලා මාන්නෙන් කතා කරන්නේ. එහෙම මාන්නෙකට නෙවෙයි අතර නැගිටින නැත්තේ. චත්තපාණි කියනවා, රජතුමනි, ඔබතුමා කෙරෙහි තියෙන අගෞරවයකට නෙවෙයි මං එදා නැගිටින නැත්තේ. ඔබතුමා රටේ රජ්ජුරුව හැටියට ඔබතුමාට අපි ගරු සත්කාරද කරන්න ඕනි. අපි ගරු සත්කාර අපි හැමතිස්සෙම කරනවා. හැබැයි එදා ඔබ වහන්සේ මට හම්බුනේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහ. බුදුරජාණන් වහන්සේ තම තුන් ලෝකෙටම අගරජිතුන්. සියලු ලෝක සත්වය අතර අග්‍ර වෙන්නේ තථාගතරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඉතින් තථාගතරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉස්සරහ ඔබතුමාට මං ගරු බුහුමන් දක්වන්න ගියොත් ඒ තුන් ලෝක අග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට ඒක අගෞරවයක් වෙයි කියන සිතුවිල්ලෙන් තමයි මං එහෙම කරේ. ඉතින් එහි වරදක් තියෙනවා නම් මට සමාවෙන්න කියලා කිව්වා. රජුරෝ ඒ කාරණේ පැහැදුනා. රජුරෝ තේරුම් ගත්තා මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා වගේම මේක නම් යහපත් කෙනෙක්. මෙන්න මේ කාලෙම රජුරුවන්ට හිටියනේ බිසෝරු දෙන්නෙක් ප්‍රධාන වශයෙන්. මල්ලිකා බිසවත්, වාසභගත්තියා කියන බිසවත්. මේ දෙන්නම විටින් විට කියලා තිබුණා අපිටත් බුදු බණ අහන්න ඕනේ කියලා. අපිටත් ධර්ම ඉගෙන ගන්න ඕනේ කියලා. ඉතින් රජ්ජුරුව කල්පනා කර කර හිටියේ මේකට කොහොමද අවස්ථාව සලසා දෙන්නේ කියලා. රජ්ජුරුව කැමති වුණේ බිසෝරු බුදුරජාණන් වහන්සේට ඉන්න විහාරස්ථානට ගියාම නොයෙකුත් පැටල විලි හැදෙන්න ඇති වෙන්න පුළුවන් කියලා ඔකට කැමති වුණේ. ඉතින් කල්පනා කළා මේ චත්තපාණි උපාසකන බොහෝමත්ම යහපත් කෙනෙක් වගේ. මෙයා හොඳයි මගේ බිසෝරුන්ට ධර්මය කියලා දෙන්නට කියලා අන්තපුරේට අර ප්‍රධාන බිසෝරු දෙදෙනා ප්‍රධාන අන්තපුර බිසෝරුන්ට ධර්මය දේශනා කරන්නට කියලා ඉල්ලීමක් කළා. චත්තපාණි මොලේ කල්පනා කළා රජවරුන් අතර ඇසුර නම් එච්චර හොඳ එකක් නෙමෙයි. රජ්ජුරුවන්ගුරුන් නිදහසේ රිදුව කිට්ටුවෙන් ඇසුරු කරන්න ගියාට පස්සේ ඔය දේශපාලන බලවතුන් කිපුණට පස්සේ ක්‍රියා කරන හැටි මහා විප්‍රකාරයි. මොන දඩුවම තියද්දන්නේ, මොන විදිහට පලිගනියද්දන්නේ, නිකමට හරි සැකයක් ඇති වුණු ඕක හරියට විපරම් කරන්නවත් කාලයක් ගන්නේ නෑ. රජවරුත් එක්ක කටයුතු කරන එක එච්චර හොඳ නෑ කියලා කිව්වා. අපි ගිහි උපාසකවරු, අපි ගිහි අය. රජතුමනි ගිහිවරු ගිහි අයව වැඩිය විශ්වාස කරන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඒ නිසා රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් මේ ගැන විමසා බලන්න. මට හිතනවා බුදුරජාණන් වහන්සේට අදහාල සුදුසු ස්වාමීන් වහන්සේ නමක් මේකට යොමු කරයි. එතකොට ඒක සෑම දිනකට යහපත පිණිස පවතිවි කියලා ප්‍රකාශ කළා. රජුරෝ කල්පනා කරා මේ කතාවත් ඇත්ත තමයි. බිසෝවරුන්ට අනුශාසනා කරන එක මන් තීරණය කරනවට වඩා
බුදුරජාණන් වහන්සේට සියල්ල දන්නාව සියල්ල දක්නාව බුදුරජාණන් වහන්සේටම තීරණය කරන්න දුන්නොත් හොඳයි කියලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. කිව්වා, භාග්‍යතුන් වහන්සේ, මගේ අන්තපුර බිසෝවරුන්ටත් බණ අහන්න ආසාවක් ඇති වෙලා ධර්මී ඉගෙන ගන්න ඕනේ කියලා. අනේ ඉතින් බුදුරජාණන් වහන්සේ මේකට පිළියමක් කරලා දෙනව නම් හොඳයි. බුදුරජාණන් වහන්සේම පඩිනව නම්, එහෙම නැත්නම් ඒකට ස්වාමීන් වහන්සේ නමක් පඩිනව නම් හොඳයි කියලා කිව්වා. කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා, තථාගතයන් වහන්සේලා නිතර එක තැනකට වඩිනවා කියන කාරණේ සිද්ධ වෙන්නේ නැහැ. මොකද තථාගතයන් වහන්සේලා මහා කරුණා සමාපත්තියට සම්බැඳිලා උපකාර කළ යුතුයයි සොය සොයා වැඩම කරන උත්තමයා. උන්වහන්සේලා නිරන්තරයෙන් එකම තැනකට දානෙට වඩින්නේ නැහැ. ඉතින් ඒ නිසා ආනන්ද ස්වාමීන් වහන්සේ බොහෝ බහුශ්‍රතයි. බොහොම ධර්මදරයි, ධර්මයේ හොඳට දන්න කෙනෙක්. ඒ නිසා මේ ආනන්ද ස්වාමීන් වහන්සේව වඩම්මව ගන්න. ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් හොඳට ඒ විසවරුන්ට ධර්මයේ ඉගෙන ගන්නට පුළුවන් කියලා දේශනා කළා. ඉතින් රජුරත් ගොඩාක් පැහැඳුනා. ආනන්දයන් වහන්සේ කියන වචනේ අර්ථයටම ගැළපෙන ස්වාමීන් වහන්සේ නමක්නේ. සියලු දෙනාගේම සිස්සතන් ආනන්දයට පත් කරන කෙනෙක්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ. ඉතින් රජුරත් කැමති වුණා. විසවරුන් ළඟට ගිහිල්ලා බණ කිව්වේ අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ. ආනන්ද ස්වාමීන් වහන්සේ නිරන්තරයෙන්ම ඒ අන්තප්‍ර බිසෝවරුන් ළඟට ගිහිල්ලා බණ කිව්වා. ඒ බණ කියපු ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ වෙනකොට අරිහත්ත්වයට පත් වෙලා නැහැ. රාගය දුරු කළ නැහැ. දේශය දුරු කළ නැහැ. මෝහය දුරු කළ නැහැ. ඒ ජනපදයේ හිටපු රූපශ්‍රීයෙන් අග්‍රම පිරිස තමයි ඒ අන්තපුරේ හිටියේ. හැබැයි ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ පසු කාලයක අරිහත්ත්වයට පත් වුණාට පස්සේ දේශනා කරනවා. තේර ගාථාවල සඳහන් වෙනවා, අවුරුදු 25ක් සේක භික්ෂුවක් විදිහට වාසය කළා. හැබැයි ආනන්ද ස්වාමීන් වහන්සේගේ සිතේ අංශු මාත්‍රික කෙලෙස් සිතුවිල්ලක් හටගෙන තිබුණේ නැහැ. ඇත්තටම අවුරුදු 25ක් නෙමෙයි, ඊටත් වැඩි කාලයක්. අවුරුදු 25ක්ම බුදුරජාණන් වහන්සේ උපස්ථාන කළා සේක භික්ෂුවක් වශයෙන්. ඊටත් කලින් තමයි පැවිදි වුණේ. අවුරුදු 30 ගණනක්, 40 ගණනක්. එතකොට උන්වහන්සේ ඒ විදිහට ධර්මයේ හැසිරුණා සේක භික්ෂුවක් විදිහට අන්තප්පර විසවරුන්ට ධර්මයේ කියන්න සිද්ධ වුණා. උන්වහන්සේගේ සිතේ කෙලෙස් මාත්‍රයක් හටගත්තේ නැහැ. ඒ අන්තප්පර විසවර කටයුතු කරන හැටියට රාගයක්, එහෙම නැත්නම් කටයුතු කරන හැටියට දේශය, මෝහය, කෙලෙස් වලින් පීඩාවෙන් දෙනේ ආනන්ද ස්වාමීන් වහන්සේ. මහා පින්නන්තයි. ඉතින් ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ එහෙම ධර්මයේ දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ එක්තරා දවසක ආනන්ද ස්වාමීන් වහන්සේකින් විමසා වදාලා, පින්නත ආනන්ද, ඔබ අන්තපුරයට ගිහිල්ලා මෙහෙම ධර්මයේ දේශනා කරනවා, සියලු දෙනා සියලු ආකාරයෙන්ම සමානව ධර්මයේ හොඳට ඉගෙන ගන්නවාද? එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා, භාග්‍යතුන් වහන්සේ, මල්ලිකා බිසව බොහෝමත්ම ආදර ගෞරවයෙන් යුතුව ධර්මය ඉගෙන ගන්නවා. උගන්නන ධර්මය හොඳට පාඩම් කරගන්නවා, මතකේ තියාගන්නවා. ආයේ පහුවෙන්දාට ගිහිල්ලා ඒ දහම් කරුණු අහද්දි ඒවා මතකේ තියාගෙන ඒවා ප්‍රකාශ කරනවා. එය හරි උනන්දුවෙන් ඒ දහම් කරුණු මතකේ දරා ගන්නවා. ධර්ම ඉගෙන ගන්නවා කියලා කියන්නේ මේ ඉඳගෙන හනක විතරක් නෙමෙයි. සුතා ශ්‍රවණය කරන්න ඕනේ, දතා එක දරා ගන්න ඕනේ, එක මතකේ දරාගෙන ඒක අදහ ගන්න ඕනේ. වචසා පරිචිත එක වචනයෙන් පුරුදු කරන්න ඕනේ. මනසානුපෙක්කිත එක මනසෙන් දකින්ද මනස මේ නුවණින් විමසන්ට ඕනේ. දිට්ඨිය සුප්පටිවිද්දා ඒක අවබෝධය ඍජු කර ගැනීම පිණිස කටයුතු කරන්න ඕනේ. ඍජු ඒ අවබෝධ පිරිසුදු අවබෝධයක් ඇති කරගන්න මහන්සි ගන්නවා. එතකොට ඒ විදිහට තමයි ධර්මයේ හැසිරෙනවා කියන කටයුත්ත පිරෙන්නේ. එහෙම නැත්නම් අපි බණ ඇහුවා එච්චරයි, ඊට පස්සේ බණ මොකක්ද ඇහුවේ කියලා ඇහුවාම එක මතක නම් අපි ධර්මයේ ඇසීමේ දෝෂයක් තියෙනවා.
ඒක පරිපූර්ණුනේ. ඉතින් හැබැයි මේ මල්ලිකා බිසව ඒ විදිහට ධර්මයේ හවා. අනේ හැබැයි භාග්‍යතුන් වහන්සේ වාසුබකත් යන බණ අහනවා තමයි ඇහුවට ඒක උමනාවෙන් අහන්නේ. ඒ අහන ටිකත් මතකේ තියාගන්නේ නේ වචනින් පුරුදු කරන්නේ. ආයෙත් විමසද්දි කියාගන්න බෑ. ඒ නිසා වාසුබකත් යන මේ ඕනෙවට පාවට තමයි ධර්මය අහන්නේ කියලා ප්‍රකාශ කළා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ලස්සන ගාථාවක් දේශනා කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යථා පිරුචිරම් පුප්පං වන්නවන්තං අගන්ධකං. සමහර මල් තියෙනවා බොහෝම ලස්සනයි. ලස්සනට තියෙනවා. හැබැයි ඒ මල සුවඳ නැහැ. ඒ මලෙන් සුවඳ හමන්නේ නැහැ. ඒ වගේම තමයි ඒවං සුභාසිතා වාචා අපලා හෝති අකුප්පතෝ. ඒ වගේ තමයි මේ සුභාසිත වූ ශ්‍රී සද්ධර්මය දේශනා කරද්දී ඒක අහං කිටියට මදි. ඒ ධර්මයට අනුව ජීවිතේ හැඩගස්වා ගන්න ඕනේ. සීල සමාධි ප්‍රඥා වශයෙන් ජීවිතය දිනු කරන්න ඕනේ. ඒ කෙනාට තමයි කිව්වා ධර්මයේ ප්‍රතිඵල ලබන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් අපිටත් ඒ වගේ සුවඳ හමන මල් වගේ වෙන්න පුළුවන් නම් ඒක තමයි ධර්මයෙන් ලබන්න තියෙන සැබෑම පිහිට පිළිසරණ. ඉතින් මේ පිහිට පිළිසරණ සකසා ගැනීම පිණිස මේ ධම්ම අනුශාසනාව මේ පින්වන්ත සියලු දෙනාටම ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. පුණ්‍යානුමෝදනාව අද දවසේදී අරුණෝදේ සදහම් සිතුවිල්ල දේශනාව සඳහා මෙතිවර දායකත්වය එකතු කළේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි පින්වත් ප්‍රසන්න සහ ප්‍රියන්ත හෙට්ටිආරච්චි දිපෙල, ඒ වගේම දරුවන් දෙදෙනා ප්‍රතිනිශාක්‍යා හෙට්ටිආරච්චි, ධරණි කාව්‍යා හෙට්ටිආරච්චි දිනේ නතුළු පවුලේ සිරු දෙනා, විශේෂ ධරණි ධරණි කාව්‍යා හෙට්ටිආරච්චි දිනිය අසනීප තත්ත්වයක් නිසා රෝහල් ගතවත් සිටිනවා. ඉතින් අප විසින් රැස් කරගන්නට යෙදෙන සියලුම පුණ්‍ය ධර්මයන් අප සිරු දෙනාගේ ඉෂ්ටකාමී හිතකාමී සිළු දෙවරුන්ට, සක් දෙවිඳුන්, සතරවරන් දෙවරුන්, සෙන්පති දෙවරුන් ඇතුළු සිරු දෙවරුන්ට, සිළු බ්‍රහ්මරාජයන්ට අනුමෝදන්වත්වා, සිරු දෙවියන් බබුන් සැපයෙන් සැපයට පත්වත්වා, දෙවබුන්ගේ ධාර්මික රැකවරණ මේ පින්නන්ත සිළු දෙනා වෙත සලසා දෙත්වා, සිළු දෙවියන්ටත් සිළු බ්‍රහ්මරාජයන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගැනීම පිණිස මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. විශේෂයෙන් මේ අසනීපයෙන් සිටින ධරණි කාව්‍යා දියණියට ඉක්මන් සුවය ලැබීම පිණිස දෙවියොත් උපකාර කරත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රස කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරූ පින්නතුන් නමින් මේ පරිලයනට යෙදුණු සියලු මලගේ ඥාති හිතයිෂින්ට අනුමෝදන්වත්වා, ඒ සිරු දිනාකින් පරලොව ජීවිත සැපවත්ත්වා, සුපත්ත්වා, සුගති රැකවරණ සැලසේවා, සංසාර දුකින් අත් මිදීම පිණිස මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු සාමීන් වහන්සේට මේ සිළු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඕස්ට්‍රේලියාවේ මහමෙනා භාවනා අසපුවල වැඩ සිටින සීලුම සාමීන් වහන්සේලාට, මහමෙනා වාසී රටලෝක වාසී සිළු ගුණ ධර්ම ආරක්ෂා කරන පිළිවෙත් හිදෙන සීලුම සාමීන් වහන්සේලාට මේ සිළු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. අනිදුක් නිරෝගී සුවපත් භාවය පිණිස කරන්න අවශාසනික කටයුතු සර ප්‍රකාරෙම සාර්ථකයෙන් පිණිස උතුම් ධර්ම අවබෝධය පිණිස ඒකාන්තයෙන්ම මේ සිළු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඉවගේම රස කරගන්නට යෙදෙන සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේදී අරුණෝදේ සදහම් සිතුවිල්ල දේශනාව සඳහා වැඩිවර දායකත්වය එකතු කළ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි පින්වත් ප්‍රසන්න ප්‍රියන්ත හෙට්ටිආරච්චි යන දෙපළට, ඒ වගේම දරුවන් වන ප්‍රතිනිශාක්‍යා හෙට්ටිආරච්චි සහ ධරණි කාව්‍යා හෙට්ටිආරච්චි යන දියණිවරුන්ට, පෞලේ ඥාති හිත මිතුරු සියලුම දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන්වත්වා, ඒ සියලු දෙනා නිදුක්කෙත්වා, නිරෝගීත්වා, සුවපත්ත්වා, විශේෂයෙන්ම රෝගල්ගතව සිටින ධරණි කාව්‍යා දියණියට ඉක්මන් සුවපත් භාවයේ සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා. පෞලේ සියලු දෙනාට කායික මානසික පීඩා දුර වෙලා කායික සුවයෙන් මානසික සුවයෙන් සුවපත් වෙලා ජීවිතයේ සතුටින් සාමධානයෙන් ගත කරන්නට වාසනාව දාවිත්වා, සිරු දිනාගෙම සීල යහපත් සිතුම් පෙතුම් යාකාරමිෂ්ඨ සිද්ධ වෙත්වා, සිරු දිනාටම ශ්‍රද්ධා සීල හෘත ත්‍යාග ප්‍රඥානසේක ධර්මයන් දිනු කරමින් ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස මේ සීල පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු.
ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මේ ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට ශ්‍රද්ධා ලක්කිරු කාර්යමණ්ඩලයන් හි සියලුම දෙනාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන් සියලුම දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන්වත්වා ඒ සියලු දෙනා නිදුක්කෙත්වා නිරෝගීත්වා සුවපත්ත්වා සියලු දෙනාට සියලු යහපත සිත සැලසේවා උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා සාදු 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 සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.